2018 ඔක්තෝබර් මස දෙවන දින අපේ මාස ක්‍රීඩාංගණයේ මා ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරමින් සිටින අතරතුර ICC විමර්ශන නිලධාරීන් මා අත්අඩංගුවගෙන ඉතා සින්සාකාරී අන්දමින් සලකන ලදී. එසේ කරා ලද්දේ ICC දූෂණ විරෝධී සංග්‍රහ යටතේ මා වෙත සාවාද්‍ය චෝදනා නගමිනි. ගත වූ වසර දෙක කාලය තුළ ක්‍රිකට් සම්බන්ධ කිසි දෙයකට සම්බන්ධ වීමෙන් මා වළකා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු කටයුතුද යතර වේ. ඒ හේතුවෙන් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව පහුගිය වසර දෙක ගත කිරීම සිදු විය. ICC දූෂණ විරෝධී ඒකකයේ පරීක්ෂණ සැප්තැම්බර් 18 දින පැවති අතර සියලු සාක්ෂි පැවතියේ මාගේ වාසියට ICC දූෂණ විරෝධී සංග්‍රහයට අනුව දින 30ක් තුළ එහි තීරණ ලබා දිය වූවත් ඔවුන් ඊට අසමත් විය. ඒ හේතුවෙන් මේ පිළිබඳව දැනුම් දීමට මාගේ නීත්‍යංශවරුන්ට මා උපදෙස් ලබා දුනිමි. අනතුරුව ICC දූෂණ විරෝධී ඒකකයේ සභාපති විසින් දැනුම් දී තිබුණේ අනෙක් ක්‍රීඩකයන්ගේ විභාගයන් සලකා බලා හේතු සහිතව තීරණයක් ලබා දෙන බවයි. මා විසින් කිසිදා සිදු නොකළ වැරදි සඳහා මා වැරදිකරුවෙකු කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් මා ඉතාමත් කම්පණයට පත් විය. ICC දූෂණ විරෝධී විනිශ්චය සභාව තවමත් මා වෙත හේතු සහිත තීන්දුවක් ලබා දී නොමැත. එහෙන් එම මාධ්‍ය නිවේදනයේ සාවද්‍ය හා බාලගණයේ ඒවා වේ. ක්‍රීඩකයෙක් වශයෙන් මාගේතර ජාත්‍යන්තර තලයේදී මා නියෝජනය කර ඇත. එසේම පුහුණුකරු වශයෙන් නවකයන්ට මාගේ උපරිමය ලබා දීමට කටයුතු කර ඇත. එසේ වුවද මාගේ වෘත්තීය ජීවිතය අද මහත් සෝචනීය තත්ත්වයට පත් කර ඇත. මේ පිළිබඳව මා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම් කරන මණ්ඩලයටද එක්සත් රාජධානියේ ශේෂාධිකරණයටද අභියාචනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ පිළිබඳව අවශ්‍ය සියලුම නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ICC දූෂණ විරෝධී විනිශ්චය සභාවට, ශ්‍රී ලංකා අභියාචනා අධිකරණයට, අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් කරන මණ්ඩලයට මා පැමිණි කොට ඇත. තවද ක්‍රීඩා පනත හා නව ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළකීමේ පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරුන් 2 දෙනෙකුට, ජනාධිපතිතුමන් 2 දෙනෙකුටද පාර්ලිමේන්තුවටද මා මේ පිළිබඳ ප්‍රමිලි අභියාචනා කොට ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනතේ කිසිදු සහයක් හිමිවී නැත. පොදු ජනතාව මා වෙනුවෙන් හඳුනාගනු ඇති බවද, මා වැනි ක්‍රීඩකයන් සමග සිටිනු ඇති බවද මා විශ්වාස කරමි. මාගේ නිර්දෝෂීභාවයේ ඔප්පුනතේ මේ සටන අත්හැරීමට මා සූදානම් නැත. එහිදී ඔබ මා සමග සිටිනු ඇතැයි විශ්වාස කරමි.